දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් අදලියන්නේ තුන්සය විසිත්තුුම් වැනි ටෙලිවැකිය. න්ේ සි තුන්වැනි ටෙලිවකිය ආරම්භ කරන්න හිත්වේ බ්‍රෝටෝල් බ්‍රෙක්්ගේ ප්‍රකාශයකින් බොහෝ එලාවට අපි මේ ඔහුව ශබ්ද කරන්නේ බ්‍රටෝල් බ්‍රෙස්ට් කියලා නමුත් ජර්මානු ශබ්දයිට ටික් වෙන අපිිය ශබ්දන්තමයි මේ බ්‍රෝටෝල් බ්‍රෙක්් කියලලා නම් කලේ දැන්කොහමුණත් කමන්න අපට පොරුදු ඉදියට ගම කුණනේ බ්‍රටෝල්ව මේ යි තක් කරන්නේ ඔහු ප්‍රකාශයකින් පටගන්නකෙ ලපි හේතුව අරගෙන බලමු. ඉටිස්සල මතකතියාගන්නකොම මේ ජමානු නාට්‍යරච්ච කෙක් ොහෝ කවියෙක් ඒගේම ඔහු මාක්වාදී චිින්තකෙක් හොඳේ ඕගේ ප්‍රකාශයකින් ආරම්භ කරන්නට හේතුව? නි ලික්‍රමසිංහ ජනාධිපති වූ අවස්ථාව ඔබට මතකද මෙ අ වැල්පාලමක් ගැන කතා කලා එකන් දරුවක් කරං යනෝ කියේල කිවනේද. ඒ වැල්පාලමින් අරංගේයාර් ග්‍රෂ දරුවනන්නේ ගෘෂගේ දරුවන මයිකල් හැබ ජනාධපති වික්‍රමසිංහ නම් කවද වඩාගෙන යන්න කෙලා තාම් තේරුන්ගන්ටමාරුයිනේද. ඕව ොහමොත් කමක් නෑ ඔයේ මේ ග්‍රෘෂගේ දරුවවා ඉන්න කතාව රචනා කළේ බ්‍රේටෝල් බ්‍රෙක්්ට්. ඕ රචනා කල මේ කොකේෂන් චෝක් සකල් කියන. ඒ නාට්‍යය තමයි ඔහුන් වටේ කියලා පරිවර්තනය කළ අපේ රටේදදි වේදිකා ගත වුණේ. එය අපූරු කාර්ය කළේ ඔය අද ජීවතුන් අතර නැති කෘතහස් නාටේශල් පෙක්වෙච්චි හෙන්ද්‍රරි ජයසන හුවත් මතක් කරගෙනම යන්ට ඕන එක යුතුකමක්. දැම් කොහම නත් මේ බ්‍රටෝල්ට් කියන මාක්ස්වාදී චිින්තකයා කියපු ප්‍රකාශයක් තියන එක හරි අපූරේ. ඔහු කියනවා සමහර පුද්ගලින් තමන්ට දේශපාලනය අරහම් බව කියන. දේශපාලනය අරහම් කියලා කියනවා. එවැනි මිනිස්සුන් ඕන තරම් අප සමාජවල ඉන්නවා. ඔවුන් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නෑ කියලයි කියන්නේ. අපට දේශපාලනය එපා වෙලා තියෙන්න්නේ කියලා කියනවා. සැබෑවටම මෙවැන්නන් දේශපාලන නූගතුන්. මේ දේශපාලන නූගතා සැබෑවටම අමනේක්. මන්ද දේශපාලනය විසින් තමයි තම ජීවනවියදම ආහාරවලමිල? හුලීගාස්තු ඇඳුම් පැළඳුම් අෞෂධවලමිල තීරණය කරන්නේ කියලා මේ අමනෝකඥයන් දන්නේ නෑ. එසේමයි ගනිකාවන් අනාතදරුවන් ස්ොරුන් සහ අපරාධකරුවන් බිහි කරන්නේතුන් මේ දූෂිත දේශපාලක්නින් බව මේ තමන් නිහඩයි කියලා හිතාගෙනන්න මිනිස්සු දන්නේෙ නෑ. එසේම දූෂිත හා අදම දේශය සහ බහුජාතික සමාගම් බිහි කරන්නේතුන් මේ තක්කඩි කපටි හොර දේශපාලනය විසින් බව අපි දේශපාලනය දන්නේෙ නෑ. අපි හෙවුවොත් තමයි අපිකන්නේ අපි වැඩකළොත් තමයි අපි හම්බරගන්න කියලා හිතාන ඉන්න දේශපාලන නූගතුන් දන්නේ නෑ කියලා්‍රෙටෝල් බ්‍රෙක්්. කියලා තියෙනවවා. අපි අතරත් මේ දේශපාලන නූගත් අමනභාවේ මොන තරම් පැතිරලතියෙනවදනේද. අද සමහරුන්ට අවබෝධයක් නෑ මේ රට මේ අපායට ඇදලදාපු දූෂිත දේශපාලන නඩේමයි දැම් මේ ආයේ වෙන වටයකින් කැරකිලා එන්නේ කියලා. පෝලිින් හදපු පෝලින් නැතිකරපු. බඩුමිලි හෙදාපු ටිකටික අඩුකරන ආයේ වැඩි කරන. අවෂද හිංඟකරපු බාලෞෂද ගේන. ගෙනත් මිනිමරණ. නැතිවෙන්න බදුගන ඒ බදු සල්ලිවලින් සුර සැපවිදින. රටේ දරුවන් මන්ද පෝෂයට ඇදළදාපු. විශ්වවිද්‍යාල දරුවන්ට පවාහ ජීවිතයේ එපාකරවපු වේල් තුනෙන් එකවෙේලා කනතන්ට රට ඇදලදාපු හතරාතින්ම නයගත්ත ගත්ත ණය ගෙවාගන්ට බැරුව තවතවත් නයගන්න රටේ තියෙන ලාබ ලබන ආයතන විකුණන ලෝකේ රටවල් කියන විදිහට ඔළුවෙන් හිටගන්න රටේ සම්පත් ඉන්දියාවට චීනයට ඇමෙරිකාාවට විකුණල්ලදාන රැකයා නැතිවෙනතනට කර්මාන්ත ඇදලදාපු. තම දරුවන් රකින්ට ගනිකා මඩම්වලට ස්පාවලට මේ රටේ කාන්තාවන් ඇදලදාපු. ඊට පසු පොලිසිය දාලා අල්ලලා ටවි එකේ ශෝපෙන්න්නන අපට කෝච්චිය තෙරපෙලා හිරවෙලා ෆුට් බෝඩ් එකේ මරුවවා සමඟ වාසයේ ජීවිතයක් දුන්න. නමුත් උන්දලා ව8 රෙන්ජ රෝව BMW I8 ලැම්බෝ ගිනිවලින් රජ සැප රජ ගමන් යන හරියට උදලාගේ අම්මගේ අපපගේ ධනයෙන් වගේ නය අරගෙන හදපු මොක් ෝ. වෘතකරන්ට එද්ද ඒකනු තොරාකාලා තියෙ කියෙලා දන්නේ නැව බුලත් තක්ක එෙමදලා ල්මාලයක් එහෙම දාලා වැැඳදල පිගන්න ජාතිය. ලෝකෙන් නයට අරන් ඒ අයිවලින් අස්වැසුම හිස්වැසුම බෙද්දිී දනින් වැටිල අනේ අප ඇමතුතුමා උම්මා කියලා ඔයා අපිට අපි ඔයාට කියලා චන්දේ දෙන අපිියෝ සදාකාලික හිඟන් නම් බවට පත් කළේ මේ උදල කියලා තේරම් ගන්ට බැරි අපේ දරුවන් අදත් හැතැක්ම ගානක් අධ්‍යාපනයට පයින් බඩගාදදි. ඒ උඳලගේ දරුවන් ව8ට් රේච් රෝව ලැම්බ ගෙන වැලි කොට්ට එහෙමදාලා රේස්් පදිද්දි. රටරටවල උසස් අධ්‍යාපනයට අ්දිී. මෙහෙම උඳලගේ පැලන්තියේ විතරක් සුර සැපවිෙනන්නේ හුරකාපු නිසා කියලා තේරුම් ගන්ට බැරි. බ්්‍රෝටෝල් කියන ආකාරයේ දේශපාල නූගතුන්ගෙන් අපේ රට පිරි ඇති නිසා කියලා. දවත් අපි හිතරුම් ගන්ට ඕන ඒකයි අපට මේ හැත්තෑ පස් වසරම වැරදුනේ මේ දේශපාල නූගත්භාවයෙන් රට මුදා ගැනීම සටනට මාධ්‍ය වගකි වෙයිතුයි. දේශපාල ශක්ෂර්තාවේ හදන්න මාධ්‍යයට බරපතල වගකීමක් පැවරෙනවා. අද මගේ අතට ලැබනා කලුරංජිත් සුදු මිනිහෙක් කියන පොත ඒ පොත කළුරංජිත්ගේ අතින්ම ගන්න වාසනාව ලැබුණ දවසක කළුරංජිත් ගැන වෙනම ලියන්නම්. මේ පොතේ අන්තිම පිටේ මේ කළුරංජිත් ගැන හිරු කරනවා. රත්න දෙදස් ඔක්තෝබර් තිස්වදා ලක්බිමට ලියූ හරි අපූරු පදකේපයකයිෙන් අද ටෙලිවියකි අවසන් කරන්ට තීරණය කරා. තමන් පිළිබඳ නොසිතුූ උනුන් පිළිබඳ පමනක්ම සිතු. සියල්ල අතහැර සියල්ල ලැබූ දුවන ලෝකයේ තැනක නැවතුනු මගේ ලෝකේ වීරයා ඔහුයි කියලා ඔහු කළු රංජිත් යැන ියනෝ. ඔවු. අපේ රට එක වීරෙක් නම් ප්‍රමාණවත් නෑ වීරියෝ දාහක් ප්‍රමාණවත් නෑ වීරියෝ දස දහසක් ප්‍රමාණවත් මදි. මේ මජර හොර දේශපාලනයට එරහිව සබඳ ඔබද මමද වීරේෙකු වියයිතුයි. අනාගතය අපේ දරුවන්ට විරුවන් හිඟ නැති අග්ග හිඟකම් නැති රටක් හදන්න කියලා මතකතියාගමු මේ මජර හොර දූෂිත දේශපාලලක්නීට එරහිව. මේ දේශපාලනයට එර්හිව එකවන්ව නැගිට සටන් කරමු කියලා අද තෙලිවැකිය මතක් කරනවා.